අපිටම සුබලුත් අවුරුද්ද කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් අවුරුද්ද කතා කරන්න යන්නේ මේ පාඩම් කිරීමේ ක්‍රියාවලියේ තියෙන පාඩම් කරන්න ගියාම ගොඩක් අය ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් අපි කතා කරමු. හරිද? ප්‍රධාන ප්‍රශ්න තමයි පාඩම් කරාම එකක් තමයි මතකෙ හිටින්නේ නැති ප්‍රශ්න. පාඩම් කරන මතක නැහැ කියනවා. එතකොට අපි ගත්තොත් එහේ මම මේ කතා කරන්නේ සක්‍රීය පාඩම් කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ චුට්ටක් වෙනස් විදියක්. දැන් ඔයාලා පාඩම් කරන සාමාන්‍ය ක්‍රමයේද මාන පළවෙනි එක තමයි ඔයාලා කියවනවානේ. නේද? පළවෙනි එක තමයි කියෙවි. දැන් සටහන් පොත අරගෙන කියවගෙන කියවගෙන යනවා. මොකද අපි කියන්නේ රීඩින් කියලානේ. ඔක තමයි සාමාන්‍ය වැඩි දෙනෙක් කරන ක්‍රමය. දැන් කියෙවෙන්නේ කරන්නේ ඔයාලා මොකද කරන්නේ පොත අරගන්නවා ඊට පස්සේ පොත සටහන් පොත බලාගෙන කියවගෙන යනවා ඊට පස්සේ प्रधान प्रश्न मोले प्रश्न पाड़कर बला අපි උරාගෙන තියෙනවා දැන් අවශෝෂණය කරපු ප්‍රමාණය ලබාගත් ප්‍රමාණය ඒක චෙක් කරගන්න බෑ අපි කියවන එක තමයි කරන්නේ හරි මම ඔයගොල්ලන්ට විස්තර කියන්න දෙවෙනි ක්‍රමය තමයි මොකද්ද දෙවෙනි ක්‍රමයේදී ඔයාලා කරන්නේ කෙටි සටහන ලියනවා ඕකේ කෙටි සටහන ලියනවා අපි කියනවානේ ෂෝට් නෝට් කියලානේ ෂෝට් නෝට්ස් ඕකේනේ ඔයාලා අනුගමනය කරන දෙවෙනි ක්‍රමය දැන් කෙටි සටහන ලියනවා කියලා කියන්නේ ඔයාලා පාඩම කියවනවා शक्ति प्रधान भौतिक राशि හත නම් මූලික භෞතික රාශිය අද වගේ ලියනවානේ ආයතින් අර දැන් පොතක් තියෙනවා ආය පොතක් අරන් ආය ලියනවා ඕකනේ කිරිසතාන් කියන්නේ ඕකත් ඉතින් ලිව්වා කියලා ඉතින් ලොකු දෙයක් එන්නේ නැහැ ඒක මතක දන්නේ නැහැ ඒකම කිරිසතාන් ලියන පැත්තකින් තියෙනවා ඒකත් ආසමට ආපහු කියවනවා හරි තුන්වෙනි එක තමයි ඔයාලා වැදගත් දේ අර මාක් කරන්නේ වැදගත් කොටස් ලකුණු කිරීම අපි ඔක්ට කියන हाईलाइट करने සටහනේ තියෙන ඔක්කොම වැදගත්නේ. එතකොට highlight කරන මොහරි මේ මේ වෙන් කරගන්න highlight කරන්න පුළුවන්. දැන් මොහරි පාඩමක තියෙනවා මොහරි කොටස් ගත්තාම මොහරි එක් කර වැදගත් කොටස් කියන්නේ වර්ගීකරණය කියන වෙනස් කරගන්න ගියාම හරි අර වෙනස් කරලා අඳුර ගන්න උනහම highlight කරගන්න පුළුවන්. නැත්නම් highlight කරන්නේ පොතම highlight ගන්න එපා. දැන් සමහරක් පොත් තොරන් වගේ highlight කළා හැමතැනම පාට පාටි. එහෙම කරා කියලා ඉතින් ওই පාඩම් මත කිඩින්නෙත් නැහැ. වැදගත්ම දේ වෙන්න ඕනේ. उटपुट अरे दें वाला सीया दुन्ना हमारा दें सामान्य यंत्र के कार्य क्षमता है ना सीया कुना विस्ता कितने में एमे आउटपुट का कुछ चला दिखेने अरे तो दीप प्रमाणिक अड़मगाने सीया ने हत्या वगैरह वैडिंग इन्ने पाया मतलब ती इन्ने पाए मैं हत्या व सीया तर प्रमाण या का सीया मना मतलब ती इन्ना पुलवा ओके तो वह सामान्य वैन होने दे तो मेक अपी ब्रेन मोलेट दुन्ना हम එයා ගන්න ප්‍රමාණය ගන්නවා මතක ප්‍රමාණය ඔය ප්‍රශ්නවා තියෙනවා එතකොට සක්‍රීය පාඩම් ගන්න ගියාම නම් කියවනකොට
කියවගෙන කියවගෙන ගියා කියලා කර්ම සියල්ල මොලේ මතක ඉරන්නේ නැහැ. හේතුව තමයි එහෙම මතක තියාගන්න තරම් රසවත් දේවල් වේ පාඩම් වල නැහැ නේ. ඒක මතක තියාගන්නේ නැහැ යා. හරි. සමහරට එහෙම මේ කොටසක් මතක තියෙනවා. ඊට පස්සේ ආපහු අපි කෙටිසරණ ලියුවා කියලාත් කරන්නේ ඒක වෙන ඔයාලා කියවල කියවල කියලා කෙටිසරණ. ඊට පස්සේ ඔයාලා සටහන් පොතෙන් කියලා කෙටිසරණ බලන්න. කෙටිසරණ බැලුවා කියලා ඒක අර සටහන කෙටි කරාම වෙන්නේ අර තියෙන වැදගත් කොටස් සමහරට නැති වෙලා යනවා. කීටතරණාවක් කියන එක තමයි අමාරුම වැඩේ. මොකද කීටතරණාවක් කියලා කියන්නේ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙන්න බෑ. අපි ගුරුුරු විදියට දෙන්නෙත් ඔයාලු සස්පෙලදී ලියන්නේ කීටතරණාවක් තමයි. හරි අය කොට කරන්න ඔක දෙයක් නෑ. හරි ඒ නිසා මතක තියාගන්න දැන් ওই පාඩම් කරන මේ ක්‍රම වල භාවිතා කළා සාර්ථක වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ සාමාන්‍ය ඕකෙන් කරන්න වැඩිපුර ගන්න කියවන එකනේ. දවල් ඒ නමයක් කරේ ඒ අටක් කරලා ලොකු ප්‍රතිඵලයක් අරන් ඇති මේ දේවල් කරලා මම මේ අලුතෙන් මේ කියන්නේ නැති ඇවිල්ලා ඔයාලා නවත්තන්න බෑ මේ දේවල් සාර්ථකයි නම් මේවා කරන්න හරි කියවලා හරි කිරිස්රාල්ලේලා හරි වැදගත් කරලා ලකුණු කරලා හරි ඒ ක්‍රමය හරි සාර්ථකයි නම් ඒක අවුලක් නැත්තම් ඔයාලට ගැටලුවක් නැහැ කරගෙන යන්න පුළුවන් නමුත් සාමාන්‍ය නවීන අලුතෙන් සාමාන්‍ය මේවා යල්පැන ගිය ක්‍රම තමයි විතර හඳුන්වන්නේ මේවා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ හරි භාවිත වැඩිපුර අය භාවිත ගන්න මේ ක්‍රම තමයි මේ නිසා තමයි සමාහඬ අපි සාර්ථක කළ නැත්තේ මේ නිසා හොඳම ක්‍රමයක් තමයි අපි දැනගන්න ඕනේ දැන් දිනුන දේවල් කොච්චර ගන්න පුළුවන්ද කියලා නේ මේ නිසා ඔය කියවීමෙන් කෙටිසටහන් ලිවීමෙන් ඔයකින් ඔබට ඔක සාමාන්‍ය කරන ක්‍රමය මම කියන්නේ යන්නේ අපි ගත්තොත් මොන හරි දෙයක් අපි පාඩම් කරාම පන්තියක වල හොඳට කියන දේවල් අහගෙන ඉඳලා හරිද දැඩි අවධානයෙන් ඉඳලා ගුරුවරයාත් හොඳ වෙලා කියන දේවල් තේරුනොත් එහෙම ඔයාලා මතකය සහ දින ගන්න කරගත්තොත් ඒ කාලයත් එක්ක ප්‍රස්ථාරයක් ඔයාලා දැන් පන්ති ඉන්නලා මේ වෙලාවේ 100ට 100ක් තේරෙනවා ඊට පස්සේ වෙන්නේ ඔයාලට ඔය කාලයත් එක්ක මේ ප්‍රස්ථාරේ බහිනවා මේම මේ වේගෙන් අඩුවලා මතකය නැති වෙලා යනවා තමයි එතන සාමාන්‍ය ඕන දිනයක් වගේ ගත්තාම මේක අපි ගත්තොත් එක දවසක් කියොත් එම් ෆස්ට් ඩේ කියන්නේ එතකොට මේක ඉතුරු වෙන්නේ මේ මෙච්චර ඉතල තියෙනවා තවත් මෙහාට මුදල එක දවසක් ගියා ওই ටිකනේ තියෙන්නේ එතන මෙච්චරයි තියෙන්නේ මේ ටික ඔක්කොම ආන්නේ 50කට වගේ ඊළඟට කරන්න ඕන ඔය ශක්තිය ක්‍රීමේ කියලා කියන ආයතනයක් අතර සටහන බලන්න යනවා. අය මෙන්න පළවෙනි දවසෙන් බැලුවොත් මේ ටිකයි උඩට දාගන්න පුළුවන්. මෙහෙම දාගෙන ආයෙ ඔක වැඩි කරගන්න. හරි. ඊට පස්සේ අපි හිතමුකෝ මතකයන් මෙහෙම තියෙන්නේ. ඊළඟ දින සතියක් විතර යනවා. අපි 7th day කියලා ගන්න. සතියක් විතර ගියාම ඔව් ඉතරලා තියෙන අතර මෙච්චරයි එන සතියේ විතර ආය බලන්න ඕනේ. ආය බලුවම ආය උඩට තාකන. මොන ඔය ක්‍රියාවලිය විතර නිතර කරොත් ඊට පස්සේ මාසික විතර බලනවා. මේ 30th day. ඒතර මේ තරම් පහල බැල නැහැ නේ මේ ඉස්සර තිබුණේ බැලුවෙම නැත්තම් මෙතන. දවස් ටික ගියාම කිසියම් මතකයක් තියෙනවා. එහෙනම් මේක ආය පාඩම් කරගන්න පුළුවන් මතක් වෙනවා. ඒතර එහෙම සාමාන්‍ය 3-4 පාරක් ඔය ක්‍රියාවලිය කරොත් එහෙම අර මතකයේ තියෙන ප්‍රමාණය ටික ටික වැඩි වෙනවා. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් කරන්න ඕන ක්‍රියාවලිය. අනිත්ෙන් මම කියන්නේ සක්‍රීය කරනවා කියලා කියන්නේ අපි නැවත ෆීඩ්බැක් කරන්න ඕන ප්‍රතිපෝෂණය කරන්න ඕන මේ පස්සාරකී දෝකම තමයි. හරි මේ නිල්පාට වාක්‍යයේ තියෙන පළවෙනි දවසේ අනු පන්ති හිටියා ඔන්න මතකේ. ඊට පස්සේ යන දිගටම කාලයක් එක්ක අඩලඩලා ගිහලා බැලුවම නැත්තම් ගිහලා බින්දුව දක්වා යනවා. ඕක සමහරවිට අති දෙයක් වන මතක නැති වෙලා යන්න පුළුවන්. පළවෙනි දවසේ ගත්තොත් දැන් මෙච්චරයි මතක මේ. දැන් එන අය පාඩම් කරනවා. ඒ සටහනයි බලනවා. ඒතර මොකද එන්නේ අය වැඩි වෙනවා. ආයුධ ගිහිල්ලා ඊට ආයෙ ඉතින් බැලුවද ආඩු වෙනවා. දවස් හතක් හතකින් අය බලනවා මෙතන තියෙනවා. ඒ අර බය අරිට වඩා මතකයි මේ. දැන් නිකන් ඉතන මෙතන නැති. සතියක් ගියා මෙතෙන් නැති. එන අය පාඩම් කරා මෙතෙන් කියවන අය. හරි දැන් දවස් මාසයක් ගියාම බැලුවම නැත්තම් මෙතන එකපාරක් බලලා තින්නම් මෙතන දැන් අය දැන් තමයි තියෙන්නේ මෙතන. ඒකට මෙහෙම ගියා මේ ප්‍රස්තාර මෙහෙම මේක උඩට ගිහිල්ලා මාසයක් වගේ 3-4 පාරක් බැලුවට පස්සේ ඊට පස්සේ සාමාන්‍යයෙන් 50ට වැඩි මේ 60ට වැඩි මට්ටමක තියාගන්න පුළුවන්. ඒ නිසා පාඩමක් ඔයාලා පාඩම් කරන ක්‍රමවේදය තමයි ඕක.
කියලා තමයි කියන්නේ හරි නැවත නැවත බලන්න කියන්නේ හැමදාම බලන්න බෑනේ ඔක අද පාඩම් කරා අද පාඩම් කරා ඊට පස්සේ හෙට බැලුවා මතක නෑනේ හෙට බලලා ඊට පස්සේ සතියකින් විතර ආයෙ බලන්න ගණන් හදනවා නම් ගණන් හදනවා ෆිසික්ස් වල හරි මූලධර්ම තියෙනවා සමීකරණ දාලා ඊට පස්සේ මාසෙකින් විතර ආයෙ කොටස් අරගෙන ආයෙ හදනවා ඊට පස්සේ ඕක නිකන් සාමාන්‍ය පාඩපත් නේ ඕන තමයි මාස තුනකින් විතර ආයෙ හදනවා හරි ඒතර ඔක අර හැම වෙලේම අර ෆීඩ්බැක් කරන ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් කරන හින්දා මතකේ නා උඩට जनवरी जनवरी නිකන් භාගයක වගේ නම් කළු පාට පෑන් හරි කළු පාට හරි මාත් හයිලයිට් එක නම් දම් පාට හරි මාත් පාටක් තෝරගන්න පුළුවන් එතකොට සමතුලිතතාව පාඩම මෙතන මේ දායකතර මෙතන තියෙන ලක්ෂණ දැක්කම දන්න මේක හරි ගිහිල්ලා නෑ වැඩේ ඉතින් මම ලක්ෂණ දෙක රතු පාටින් කියන එන වාල්ද තියෙන තව දවසක් දාගෙන පම්පු දාන එක තව ඕන නම් ජනවාරි 15 වගේ දාගෙන ආයෝග කරන එක මේක කරන්න ඕනේ මේ මේක අර මෙතෙන් එනකම් කරන්න ඕන නැත්නම් නිල් පාට නම් නැත්නම් දම් පාට නම් හරි हदला ඒක මාත්‍රිකා ටික දාලා ওই ටික දාලා ඉතින් දවස් 3කට දාලා. ඒතරද වාරා මේ දවස් දැන් මාත්‍රිකා තියෙනවානේ. මේ දවසේ හරිගියේ නැත්තම් මෙතන පාඩම් කරා ඊට පස්සේ ඊළඟ දවස් දිනයක් දාගත්ත ඕක හොඳ හොඳ පාඩනකම වැඩේ කරා. ඒතර ඕක දැන් බලපුවාම ওই පොල ටික තියාගෙන ෆයිල් එක දාලා තිබ්බාම දන්නවා මේ දවසේ බලලා කියලා මෙන්න හොඳ දත්ත දැල පස්සේ ඊට පස්සේ මම අර කියපු විදියට. තව ටික දවසක් මාසයක් විතර කියලා බලන්න පුළුවන්. හරි ඕක ටිකක් මේ විභාගයක් ළඟව තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. හරි මේක සැලසුම් සාගතව ටිකක් දිගු කාලීන ක්‍රියාවලියක් හැම එකකේ හැම විෂයකටම. හරි. ඒක 22කට ඕක කරාගේ 21කටත් ඕන නම් කරන්න පුළුවන්. තමාස 8ක් විතර තියෙනවා. අවුරුද්දක් විතර දැන් දන්නෙත් නැහැ නේ. විතර මාත්‍රිකා ටික වෙන් කරගෙන. ඕක ඉතින් අර ෆිසික්ස් වල නම් ගොඩක් වෙලාට තියෙන ගණන් හදන්න නේද? ගණන් හදන්න ගියාම පොඩි පොඩි තීරි කොටස් ඕන නැනවනේ. ඒ ටික වල බලලා ආර විදියට ඊට පස්සේ වාලා තියෙන්නේ. ওই දියේ චාර්ට් එකක් හැදුවේ නැතත් හරි හදාගෙන නම් හොඳයි එහෙම කරනවා හරි අඩු වෙනවා හරි ගන්න ගණන් ටික අරගෙන හදාගෙන යනවා ඊට පස්සේ ඒ ගණන් වල විවිධ කොටස් තියෙනවා එක එක වර්ගීකරණය වෙච්ච ගණන් ඒ වගේ බැරි ගණන් වල ඉතුරු වෙයි ඊට පස්සේ ඒකම ගත්ත ගැටලු ඒක ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා මොනවා හරි කරලා ඒ ටික निराකරණය කරගන්න පුළුවන් හරි ඒතර විෂයන් ඔක්කොම ওই ටික හදලා තියෙනවා හදාගෙන නම් දැන් ඒකක සමාන විෂයකට කටට කරලා ඉවරයි 22 කටට හඳ යාට ඒක කරන්න පුළුවන් ඒකද සාමාන්‍ය රාශි ටිකයි මිනු උපකරණ ටිකයි නිදී ඒ ටික අරගන්න මැත්ස් වල ටික අරන් හැදුවේ නැත්නම් මැත්ස් වල ටිකක් හදලා දෙන්න හරිද එතකොට ඔයාලට තියෙන්නේ පම් තියනවා නම් පම් තියදී ගන්න ඊට පස්සේ අනිත් ක්‍රියාවලිය තමයි අර මං කරන්නේ දැන් ඔය පාඩ අපි කරන්නේ දැන් කියවල හරියන්නේ නැහැ කිරිස්රාල් වල හරියන්නේ නැහැ හයිලයිට් කරලා හරියන්නේ නැහැ හොඳම දේ තමයි මං කිව්වේ දැන් ශක්තිය අනිවිදේට මතක් කරගත්තට පස්සේ පාඩම उत्तर लिया
පාඩම් කළේලා මම ප්‍රශ්න හදන්න පුළුවන් නේ අපි නිකන් සරල උදාහරණ මූලික භෞතික රාශි හත නම් කරා රාශි හත නම් කරන්න කියලා ප්‍රශ්නයක් හදනවා හරි පළවෙනි ප්‍රශ්න හරි ඒ තව ප්‍රශ්නයක් හදනවා හරි ඒ අපි කියමුකෝ ඒකක නමැති භෞතික රාශි පහක් නම් කරා මම මේ සරල ගන්න පුළුවන් උදාහරණයක් කියන්නේ නම් කරා ඊට පස්සේ වර්ණීය කැලිපර් එක කුඩා මිනුම යන කුමක් නැත්තම් කුඩා මිනුම සොයන සමීකරණ දෙක ලියන්න. ඔය වගේ ප්‍රශ්න ඇදුවට පස්සේ වල පාඩම් කරලා ඉවර වෙලා සටහන පැත්තකට තියලා මේවට කොලයක් තරම් උත්තර ලියන්න. මූලික භෞතික රාශියත් නම් කරන්න ඕන මතක නම්. හරි මතක නම් ගැටලුවක් නැහැ පොඩට හරි. දැන් ඔයාලා උත්තර ලියාගෙන ගියාම 100ට 100ක් උත්තර ලියාගන්න බැරි වුණොත් එහෙම. එන ඔයාලා අර අර ක්‍රියාවලිය කරන්න නේ. මොකද පාඩම් කරලා මගේ නවත්තලා තියෙන එක සමහර මතක නැහැ. ආ ඒ කොටස් ටික ආපෝ බලන්න. අර විදිහ හරි එතකොට ඒ නිසා ප්‍රශ්න හැදුවනම් දැන් ඒකක සාමාන්‍ය ප්‍රතිශතම ප්‍රශ්න 40ක් හැදුවොත් සාමාන්‍යයෙන් ඒකක තියෙන මාන නැති භෞතික රාශි. හරි මානත් ඒකක මාන අර්ථ දක්වන්න බැරි ඒවා දැන් රේඩියන ඊට පස්සේ සයින් කොස් ටෑන් කියන ත්‍රිකෝණමිතික අනුපාත වගේ ඒවා තියෙන. ආන් ඒවට මාන නැහැ. මං ඒ වගේ වෙන් කරගන්න. ඒක ප්‍රශ්න හදුවට පස්සේ ඔයාලේ ප්‍රශ්න වල උත්තර ලියුවට පස්සේ ඔයාලට එන අදහසක් එතකොට ආ මේක මේක මතක නැන එක බලන්න පුළුවන්. යාන්ත්‍ර විද්‍යාවත් එහෙමයි. හරි අපි ගත්තොත් එහෙම දැන් 40 සමීකරණ හතරක් ගන්න. 40 සමීකරණ හතර ලියන්න. හරි ඊට පස්සේ තොරණේ අර්ථ දක්වන්න. මාධ්‍යක ප්‍රවේගයේ අර්ථ දක්වන්න. හරි ඊට පස්සේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමෙන් ලැබෙන්නේ කුමක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සහ කාලයක්ෂත වර්ගඵලය සමාන වන්නේ කුමන රාශියට? උන් වගේ තියෙන. ඒතර ප්‍රශ්න හැදුවට පස්සේ අපි විභාගයට ගිහලා ලියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. රවාල කරන්නේ කියවීමේ ක්‍රියාවලියද කරන්නේ කියවීම කිටසතරලියම හයිලයිට් කිරීමද කරන්නේ ආය ලකුණු කර කර ඔය නිකන් කියවගෙන කියවගෙන යනවා මොලේ කොච්චරක් අරගෙන තියනවද කියලා දන්නෙත් නෑ ඒවා මතකද කියලා දන්නෙත් නෑ මතකේ එළියට ගන්න තමයි විභාගයක් තියෙන්නේ මතකේ එළියට ගන්න නම් ඔයාලා ඔයාලගේ මතකේ පරීක්ෂා කරගන්නවා විභාගයට යන්න කලින් එතන පාඩම යුනිට් එකක් අරගෙන ඔය විදියට අර සිද්ධාන්ත වල භෞතික විද්‍යාව වල පුළුවන් ප්‍රශ්න ටික හදන්න හරිද ඊට පස්සේ අදා ගැටලු තියෙන්නේ ඒ ගැටලු ටික හදන්න හරි ඔය ටික ඔය සරල උදාහරණ ටික තියෙනවා පොතේ උදාහරණ ටික අරගෙන හදුවා ඊට පස්සේ ඔයාලට තියෙන ආපෞතරය රචනා ප්‍රශ්න විභාග ප්‍රශ්න ස්ට්‍රක්චර් ටික පරීක්ෂණ ටික තියෙන පරීක්ෂණ වලත් එහෙමයි හරි එතන යූනලයක් භාවිතයෙන් මොකද්ද යූනලයක් භාවිතයෙන් ද්‍රව දෙකක ඝනත්ව සංසන්දනය කරන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් ලියුවා ඊට පස්සේ ඔයාලා ඒකෙදි මතකෙන් යූනලේ යන්දා ඒක උපගණ්ඩික නම් කරා ඊට පස්සේ පොදු අතුරුමුණත නම් කළා ඒක උසවල් ලියලා මේ පීඩන ලියලා පරීක්ෂණයේ පිළිවෙල් ලියලා ප්‍රස්තාරෙන්ද අනුක්‍රමෙන් ලැබෙන මේ වගේ ලියලා ඒක ඉවර කළා. එතකොට ඒක මතකයි. ඊට පස්සේ ඊට අදාළ ප්‍රශ්නයක් අරන් කරන්න. හරි කරනකොට ඔයාලට ගැටලුව આવොත් විතරක් සටහන අපොසරයක් බලන්න. හරි ওই විදියට සක්‍රිය කර කියන ওই විදියේ ක්‍රියාවලියක් අනුගමනය කරොත් නිකාං ওই සටහන් කියනවට වඩා ඵලදායි වෙන්න පුළුවන්. කියලා තමයි යෝජනා කරන්නේ. ඉතින් ඔයාලා දැන් පාඩම් කරන මාරි ක්‍රමවේදයක් ඇති. ඒක මේ 100ට 100ක් බැහැර කරන්න කියලාම කියන්නේ ඔයාලට. හරි ඔයාලා මාරි ක්‍රමවේදයක් ඇති. හරි ඒ ක්‍රමවේදය දියුණු කරගන්න. ඒ කියන්නේ ඒකෙන් ඔයාලා මෙච්චරකල් ප්‍රතිඵල ලැබුවා නම් ඔය ලැබිච්ච ප්‍රතිඵලය සමාන අඩු වෙලා තියෙනවා නම් මොනවද දෝෂ තියෙන්නේ නැතිනේ. ඒ නිසා මේ අලුත් ක්‍රමේ පොඩ්ඩක් අරක කරන ගමන් ටච් කරලා බලන්න. හරිද? ටච් කරලා බලන්න. ඔයාලා පන්ති එනවා නම් ඔයාලා අර මම අර හදපු සටහන් මේ අර පාඩම් කරන එකේ chart එක ඉල්ල ගන්න පුළුවන්. හරි? එහෙනම් ඔයාලගේ යාළුව හරි කවුරු ඉන්නවා නම් හරි? මගේ මොන හරි number එකට call එකක් හරි WhatsApp message එකක් හරි දාන්න මේකට. එහෙම දාලා එහෙනම් අවශ්‍ය නම් ඒක ඉල්ල ගන්න. මම එහෙම තැපෑලෙන් හරි එවන්න. 77280යි 90යි. හරි? මේකට දාලා මේ අවශ්‍යම වෙද්දී නම් කියන්න. පන්ති එනවා නම් ගැටලුවක් නෑ. ඔයාලා පන්ති වලදී ඒක ගන්න පුළුවන් ඒ ටික අරගෙන අලුත් දෙයට අලුත් අවුරුද්දේ කියලා ජනවාරි 8යි නේ අලුත් දෙයට පොඩ්ඩක් මේ විභාගෙට ඔය අර ක්‍රමයේ පොඩ්ඩක් බැහැර වෙලා මේ අලුත් ක්‍රමෙ චුට්ටක් අත්හදලා බලන්න මොකද අපිට කොච්චර පාඩම් කරත් නම වැඩිපුර කියන ප්‍රශ්නයක් මතක නැහැ කියන ප්‍රශ්නේ කොච්චර පාඩම් කරත් මතක නැහැ ඒ පාඩේ ගියා මතක නැහැ එහෙනම් ඉතින් මොනවද වෙන ක්‍රමයක් අනුගමනය කරන්න ඕන තල අනුගමනය කරන ප්‍රධාන ක්‍රම තුන තමයි කිව්වේ හරි එනිසා ඔය ක්‍රම තුන තමයි සාමාන්‍යයෙන් අලුත් නවීනව හොයාගත්ත එක ක්‍රමයක් තමයි ශක්තිය ඇක්ටිව් ස්ටඩින් කියලා කියන්නේ ඇක්ටිව් ස්ටඩින් ස්කිල්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අලුතෙන් මේ
ඔයාගත්ත ක්‍රමයක් තමයි ඔන්න ඔය විදිය. අර අමතක අමතක වෙන එක නවත්ත ගන්න අර කඩින් කඩ පාඩම් කියලා මතකේ වැඩි කරගන්න එකයි. ඒ පාඩමක් කියවට පස්සේ ඒකෙන් ප්‍රශ්නාවලියක් හදලා ඒ ප්‍රශ්නාවලියට වල තනියම මතකෙන් උත්තර ලියන එකයි ක්‍රියාවලිය කරලා බලන්න. ඊටක් අර සංකීර්ණ නැහැ. නමුත් යා කර වෙහෙස කරගෙන තියා වැඩ කරන්න ඕන ක්‍රියාවලිය. නිකාං ඉඳලා නැවල් හරි ලේසිද පාඩම් කරන්න කියන දෙමාපියරි ගුරුවරු පාඩම් ගන්න පොට්ටි කරගත්ත ඔය පොත බාද් දෙකත් ඔලුවට තියාගෙන ඔක තියා කියවන කියවන ඉන්න ඔක සාමාන්‍ය ක්‍රමයෙන් මේ වල මේ දැක්කත් දකින්න ඔය ක්‍රමයෙන් නමුත් සාමාන්‍ය විදිහට වඩා නවීන විද්‍යාත්මක ක්‍රමයක් තමයි ඔය තියෙන ඔය ක්‍රම ගොඩක් තියෙනවා තව තියෙනවා ෆ්ලෑෂ් කාඩ් ක්‍රමය කියලා හරි ඒක මම පස්සේ ලා කියන්න ෆ්ලෑෂ් කාඩ් ගොඩක් අර මැත්ස් වල නම් එහෙම ෆිසික්ස් වල යොදා ගන්න බෑ බයෝ වලට යොදා ගන්න පුළුවන් ඒ වගේ අර අලුතෙන් ක්‍රම ගොඩක් තියෙනවා ඕනනම් ඔයාලා ඉංග්‍රීසි පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න new learning methods කියලා ඔයගේ එකේ ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඊට වඩා මම මේ ඔයාලට පැහැදිලි කරලා ඒ වගේ තේරුම් ගන්න කාලය ගන්නවට වඩා සරල ඔය ක්‍රමයේ අත්දැක බලන්න. මේකට ඉතින් අර අවශ්‍යතාවය තියෙන්න ඕනේ. අවංකයේ ටික වැඩ ටික කරගන්න ඕනේ. එහෙම වුණොත් එම් මේකෙන් මාසයක් විතර ගල්ලා වන්න සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. මොකද ඔයාලා විභාගවලත් ඔයාලා පාඩම් කරන්නේ මෙහෙම විභාගයකට සතියක් කියලා පාඩම් කරනවා. පන්තිත් නවත්තර. එදාට පන්ති කරන්නත් එපා. ඒ ඇවිල්ලා අර ඒ ශනිකව කරන වැඩක් නෙවෙයි. ඒ වෙලාවට ටක් ගාලා මතක තියාගන්න ඒම ලියනවා. ඒක හොඳ වෙනකම් පාඩම් කරන්න. එතකොට ඒක මතක තියෙනවනේ. ඒක අර නැවත නැවත නා බණවත කියන්නේ දෙකම සටහන අදත් බලලා හෙටත් බලලා අනිද්දාත් බලලා ඊට පස්සේ එහෙම බලන්න එපා. හරි ඒක කරන්නත් බෑ. හරි ඉගෙන ගත්තට පස්සේ දවසකට පස්සේ අනිවාර්යෙන් බලන්න. එතකොට අර පහල ගිහිලා තියෙන. ඒක උඩට දාගන්න. ඊට පස්සේ සතියකින් බලන්න, මාසෙකින් බලන්න, ඕන මාස 3කින් බලන්න. එතකොට සමන්න සංසන්දනය කරගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මතකේ තියෙනවද කියලා. හරි ඔය ටික තමයි ඔයාලා කරගන්න තියෙන්නේ. හරි ඕක සාර්ථක නැද්ද කියලා අත්තදා බලන්න ඉස්සෙල්ලා ඉතින් මේ අවුරුද්දේ මට හිතෙනවා වගේ අදහසක් දෙන්න ඕනේ කියලා. ඔයාලා මගේ ගැටලුවක් තියෙනවා මට මේ නම්බර් එකට කෝල් කරන්න. දැනුවත් වෙන්න පුළුවන්. හරි එනවාල බොහොම ස්තුතියි. මොනාලි කිය